කෙල්ල මේකට ගැලවෙන්න දෙන්නෙම නෑ වගේ. ඇයිසේ නිකන් කලබල වෙන්නේ? පුංචි මහත්තයා ගැන වැරදි හිතන්නේ පාස. එහෙනම් කොහොම හිතන්නද ඇයිසේ? පුංචි මහත්තයා වැරද්දක් කරන්නේ. පාංච නමිසු බඳින්න ඉන්නේ මම. අපි යමු සර්. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? සිද්ධ වෙලා තියෙන්නේ මේවට ඉස්කෝලේ හාමිනේත් වග කියන්න ඕනේ. මට නම් තේරෙන්නේ නැහැ රාල්හාමි මොනවද මේ කතා කරන්න කියලා. හැමෝම කිව්වේ වරද්ද ගත්තේ මං කියලානේ. හොණ්ඩ දැන් කාට කාටත් එලිපිටම බලා ගන්න පුළුවන් මහලොකු බාලපුතණ්ඩියක්. කෙල්ලෙක් අරන් හන්දියක් හන්දියක් ගහන රස්තිය අදු ගහන්නත් පටන් අරන්. රාල්හාමි හැමදේටම බොරුවට කලබල වෙලා. මට තවත් කලබල වෙන දෙයක් නැහැ. හැබැයි ඔය හිතුවක්කාරයා ඔය කෙල්ලවත් තරම් එන්න හිතන් ඉන්නේ මේ ගෙදරට නම්. ඒක කරන්න වෙන්නේ මගේ මිනිය උදේ. රාල්හාමි මේ ප්‍රශ්නෙට මැදිහත් නොවීඳකො. මම පොඩි පුතත් එක්ක කතා කරලා මේකට විසඳුමක් හොයන්න බලන්න. කාංචනා ළඟදීලා මාව මගහරින්න පටන් ගත්තා. මං දන්නේ එදා මං කතා කර දෙයින් දවෙන්න. මං ඒ කතා කරේ අවංකව. ඒ ප්‍රියදේව හිතන හැටි. ප්‍රියදේව හැමදාම මට සහෝදරෙක් වගේ. ඒකින්දම තමයි මාත් මෙහෙම කතා කරන්නේ. පුංචි මහත්තයා කාංචනාට ගොඩාක් හිතවා. කාංචනත් එහෙම. ඒත් ඒ හිතවත්කමේ අවසානයක් තියෙන්න ඕනේ නේද? ප්‍රියදේව කියන දේ මට තේරෙනවා. ආපහු රන්ගිර ගිනි අරන්. කාලාමි ඇහැටම දැක්කා කුංචි මහත්තයා කාංචනා ටවුන් එකේ ඉන්නවා. මට දුක පුංචි මහත්තයා බිස්නස් වැඩ වලට හුරු වෙගෙන ආව විතරයි. එක අතකට යාගෙන් වැරද්ද. පුංචි මහත්තයා කෙලින්ම තීරණයක් ගන්නව නම් ඉවරයිනේ. ප්‍රියදේව නොදන්නා වගේනේ කතා කරන්නේ. පුංචි මහත්තයාගේ වැරද්දක් නේ. ඒකම තමයි මාත් කියන්නේ. ඔය දෙන්නම හිතට හොරෙන් වැඩ කරන්නේ. ඔය දෙන්නට දෙන්න ආදරේ. ඒත් ඒක එළිපිට කතා කරන්නේ නැහැ.
ඒත් මේවල අවසානයක් තියෙනවා. එක්ක පුංචි මහත්තයා රන්ගිර අතාරින්න ඕන, එහෙම නැත්නම් ඔයා අතාරින්න ඕන. පුංචි මහත්තයා කවදාකවත් රන්ගිර අතාරින්නේ නැහැ. මං ඒකට ඉඩ තියන්නෙත් නැහැ. එතකොට ඔයාට මොකද වෙන්නේ? මට වටින්නේ පුංචි මහත්තයා. එයාට හොඳක් වෙන ඕනම දෙයකට මං කැමති වෙනවා. කාංචනා මොන තීරණයක් ගත්තත් වා තනි වෙන්න. මං එහෙම වෙන ඉඩ තියන්නෙත් නෑ. ප්‍රොෆෙසර් ලංකාවට එන්නේ. එට දීගා වෙනව නේද මගෙත් එක එයාපෝට් යන්න. හැබැයි ප්‍රොෆෙසර් ඉංග්‍රීසියෙන් කතා කරනකම් දීගා ඔයාට කතා කරන්න එපා. ඇයි ප්‍රංශකාරු ඉංග්‍රීසි වලට කැමති නැද්ද? හුඟක් ප්‍රංශකාරු ඉංග්‍රීසි වලට කැමති. ප්‍රොෆෙසර් ඒ වගේ එක්කෙනෙක්. පංශ ජාතික හැඟීම මේ මිනිස්සුන් විතර තදින්ම තියෙනවා. හැබැයි ප්‍රොෆෙසර් මගේ ඉගෙන ගත්ත සිංහල නම් හොඳට කතා කරනවා. එහෙනම් එයාට එන ෆ්ලයිට් එකෙන් මාව පෝ යන්න වේ. ඇයි ජාතිකයන් ගේම් වලට අපේ රටේ ඉඩක් නැහැනේ. ඒක ඔය එන ප්‍රොෆෙසර් දන්නේ නැද්ද? මේ රටේ ඉඩක් නැත්තේ දේශාභිමානයට. ඉම්පෝර්ටඩ් ජාතිවාදයට මේ රටේ හොඳ වෙළඳපළක්. ප්‍රොෆෙසර් ඒ ගැන නම් ටිකක් දන්නවා. එහෙමද? හොඳයි හොඳයි. මං එනම් ගොළුවෙක් වගේ ඉන්නම්කෝ. මං බැලුව කවුද කියලා. කලින් එන බව දැනගෙන හිටියනම් තොරණක් ගහලම පිළිගන්න තිබුණා. රාලාමියේ කොහෙ යනගන්නද? කොහෙ යනවා කියලා හිතානේ තොරන් ගහන්න ඇද්දි. නෑ ඉතින් දැන් ලොකු මිනිස්සුනේ. විල්ලුද කලාලේ ලොකු මහා මන්දිරවලට මිසක් අපි තැන්වලට පය ගහන්න කැමති නැතුව ඇතිනේ. කටට ආපු පලියට කතා කරන්න එපා. එනවට අකමැති නම් මං යන්න. ලාලාමියේ හරියට කේන්ති යනවනේ. මං අපේ හාමිනේටත් කිව්වා කට්ටියත් එක්කම වෙලාවක මෙහෙ යමු කියලා. කොහෙද අපේ හාමිනේට ඒකටවත් වෙලාවක් නැහැ. ඌමනාවක් තියනවා මොකෝ බැරි. කොහොමටත් ඔය ඉස්කෝලේ හාමිනේලා කසාද බැඳ මිනිස්සු නෝනට කීකරු වෙලා මිණ්ඩපෑයි. ඒක හරි. ඒකනේ රාජරත් මහත්තයටත් උනේ. ගෑනිට කොයිතරම් කීකරුන් දෙහිටියේ. ඉඳලා හිටලා ඇවිල්ලා මොනාද මේ කියන කතා? ඉඳ හිටවත් එන්න හිතෙන්නේ නැත්තේ ආපු වෙලා ඉඳලා ඇනුම් පද කියන හින්දා. නාකි වෙන්න වෙන්න ගෑනුන්ගේ නපුරුකමත් වැඩි වෙනවා. මං නම් කොහොමත්ම කැමති නෑ ඔකට. හරි හරි.
මම වැරද්ද පිළිගන්නම්කෝ. රාලහාමි අයිය යමු ඇතුළට. පොඩි පුතා, මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න. මොනවද? කාංචනා ගැන. අම්මා කෙනෙක් විදිහට මට වැදගත් වෙන්නේ මගේ දරුවන්ගේ අනාගතය. අම්ම මේ මොනවා ගැනද කියන්නේ? මම මේ කතා කරන්නේ ඔයාගේ අනවශ්‍ය ගමන් බිමන් ගැන. කාංචනා කියන්නේ මටවත් අප්පච්චිටත් ලේලි කියන්න පුළුවන් විදිය කෙනෙක් නෙමෙයි. එයාගේ දුප්පත්කම හින්දා නෙමෙයි, එදා එයා හැසිරුණ විදිය හින්දා. එහෙනම් පුතා දැන් මම තීරණයක් ගත්තොත් හොඳයි. පුතාගේ අම්මයි නංගි ගැන හිතන්න ඔයාට යුතුකමක් තියෙනවා. තීරුණාද? පත්තරවල තියෙන දේවල් දැක්කම පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා කියන්නේ වෙළඳ දැන්වීම දැක්කම මොන බඩුව තෝරගන්නද කියලා නිනව්වක් නැතු යන. ගෙහෙන් මල් වෙළඳ දැන්වීමක් ගැන නෙමෙයි මං කතා කරන්නේ. සල්ලි දිනවන බඩු කොහොම තෝරගන්න බැරිද? මං කියන්නේ අද මේ රටේ තියෙන දේශපාලනය ගැන. ගොඩමුණේලා විසිවෙයි කියලා දොයා හිතන්නේ? එහෙම හිතනවා නම් ඉතින් දිනන පැත්තක් ගැන කල්පනා කරොත් නරකද? ගොඩමුණේලා විසික් කරන ද ඉදා ඉන්නේ. ඒක ඔය හිතන තරම් ලේසි නෑ. මට කවුරුත් විසි කරන්නවත් රැකගන්නවත් උවමනාවක් නෑ. හැබැයි ওই දේශපාලනයට සම්බන්ධ වෙච්ච හැම මිනිහෙක් ළඟම තියෙන ආත්මාර්ථකාමීකම ගැන නම් මට දැන් හොඳට තේරිලායි තියෙන්නේ. උන්ගේ වාසියට විතරයි උන්ට අපි ඕනේ. ඡන්දේ කාලෙදි මං වැඩ කරේ මගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව. අන්තිමට මොකද උනේ? මගේ ළමයට තාම හස්සාවක්වත් නැහැ. ඉතින් නිමල්ක විභාග පාස් කරලා දිනවා. ඔයා කතා කරන්නේ හරියට මෙලෝ දෙයක් නොදන්න බබෙක් වගේ. ওই විභාග පාස් කරපු එවුම දරසවල් කරන්නේ. මේක මහා පුදුම චෝදනාවක්. ඉතින් ඒකටයි මට කෑ ගහන්නේ. මන්ද ඒකට වැරදි කාරය? කවුද වැරදි කියලා මට දැන් හොඳට තේරෙනවා. ඒව හදාගන්න පුළුවන් කාලෙකුත් දැන් ඇවිල්ලා තියෙන්නේ. බලමුකෝ මේ පාර ඡන්දෙදි මොකද වෙන්නේ කියලා. ඔයාගේ අලුත් ගේ බලන්න මට හරි ආසයි. ඒක කොයි තරම්ද? අපි වෙලාවක යමුකෝ. වැඩි පල්ලෙහා තට්ටුව කුලියට දුන්නේ කොහොඳයි? තනිකමටත් ඒක හොඳයිනේ. අනිත් එක ආරක්ෂාවක් තියෙනවනේ නේද? තනියම ඉන්න මං කැමතියි මන්ත්‍රී. මටත් පුංචි කාලේ ඉඳලා මට තනියම ඉඳලා පුරුදු වෙලා. තනියම ඉන්නකොට පාඩම් කරන්න ලේසි නේද?
නෑ ඒ හින්දම නෙමේ. මට තනි වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන නිසා. ලොකු අයියා. මෙන්න ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා. තනියම තනියම ඉන්න ආසයිලු. මෙයා කොහොමද තනියෙන් ඉන්නේ? මෙයා තවම පොඩි ළමයෙක් නේ. මට පරක්කු වුණා. වන්දේ යන්න ඕනේ. හරි. මං එහෙනම් නොවැරදීම එනවා ඔයාගේ අලුත් කේ බලන්න. අනිවාර්යෙන් අනිවාර්යෙන් මෙන්න ඕනේ. එහෙනම් මං යන්න. යන්න.